දොස්තර මහත්තයා අපි ස්පිරිතාලෙට ගිහුවාම දැන් තුන්ඩු දෙකක් දෙනවා. එක තුන්ඩුවක් දෙනවා එතනින් ගන්න, දෙවෙනි තුන්ඩුව දෙන එළියෙන් ගන්න. මොනරාගල මම එන අදම මම මොනරාගල අධ්‍යක්ෂකවරයාගෙන් නිදහසට කරුණු ඉල්ලන. තංගල්ල තේමයි. තංගල්ල තේමයි. පොඩකින්. මම බොරු කියන්නේ නැහැ. පොඩකින්නකෝ. දැන් හරිද ඔබතුමා වාඩිද මම කියන්නේ. ගරු කතානායකතුනි ඉස්සර තිබුණ ස්පිරිතාලයක් ඉස්සර මිනි පෙට්ටිය සෝපුව විතරයි. මොකද ස්පිරිතාලෙන් පෙට්ටිය දුන්නේ. අද ගරු කතානායකතුනි හැම ස්පිරිතාලයක් ඉස්සරම ෆාමිසි. මෙයා මොනවද මේ කියන්නේ? මේක ඔළුවේ තියාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති හදන්නේ. ගරු කතා කරන්නේ නැහැ. ඔව් ගරු කතානායකතුමනි රටේ සෞඛ්‍ය සේවය හොඳයි නේද? ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් අරගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එනවාද සිංගප්පූරේ බෙහෙත් ගන්න? සෞඛ්‍ය අමාත්‍ය මොකද සිංගප්පූරේ එලිසබත්රෝ වලට යන්නේ? ඇයි ජනාධිපති අරමුදලේ? ඇයි ජනාධිපති ලක්ෂ 100ක් ගත්තේ? කතානායකතුමනි කාලේ දවස් අනයි. ඔව් මේ ගන්නනේ මම ඔයා ගැන කතා කරන්නේ නැහැ. කියන්නම් ඔයා ගැන විස්තරේ. ඔයා කවුද මේ? හොඳයි. මෙයා මොකද්ද මේ කියන්නේ? වාඩි කරවන්න නේ එයා. මම එයා වාඩි වෙන්න. එයා ඔයා වාඩි වෙන්න කියලා මම කියන්න. හැබැයි හොරකම් කරනවා නෙවෙයි. ජනාධිපති අරමුණු සල්ලි නෙවෙයි. මම කරන්නේ. හරිද? ගරු කතා නම රාජ්‍ය තක්සේරුව ලක්ෂ 17යි මෝදර දීවරවරය. මෝදර දීවරවරය දුතුන 125,000කට මාස 300කට පරීක්ෂණ තිබුණා අල්ලස් කොමිසමේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මාරු කරුවා. මෙයාට නඩුව දායි කියලා. දැන් අපිට කතා කරන්න. දැන්නත් මෙයාගෙන. ආයුර්වේද සංස්ථාවට මස්සිනා දාගෙන නෝන ලියුම යවන පත්තින් දෙන්න කියලා. හරි 10 එකනේ පත්තින් ඉන්නේ. ඒවට එන්න එපා. නා කවුද මේ? මේ ලංකාවේ නඩුවක් දාලා මන්ත්‍රීකම නැති වෙච්ච එකම මිනිස්සු මේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගල වඳින්න ඕන. රාජකලස්ස මන්ත්‍රීකම දුන්නා. මේ බලන්න බුරණවනේ. නඩ මන්ත්‍රීතුමා දැන් වෙලාව නැහැ. මේකට ටොමියා විශ්සේනේ මෙහෙම මෙහෙම. හොඳයි. මේ ටොමියා විශ්සේනේ මෙහෙම මෙහෙම. ඉතින් කරන්න දැන් යෝජනා